ක්ෂණික ජාතියක් තුල කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා දකින ආකාරයේ පැහැදිලි කර දෙන්න. මේවත් හුඟක් හොඳයි, බොහොම තේරුම් ගන්න ඕනේ. මේ ක්ෂණික ජාති කියන්නේ මොනවද? ඒ වාගේ මොහොතෙන් මොහොත හටගන්න ජාති තියෙනවා. යමක් ඇසුරු කරලා හිටන් යම් කාල සීමාව තුළ හටගන්න සම්මත ජාතියක් හැදෙනවා. ඒ තව ක්‍රමයක්. මෙතනින් චුත වෙලා ගියාට පස්සේ අනුකූල වන්නා වූ භවයට අනුකූලව පුනර්භවය හටගෙන, ඒකෙන් ජාති හටගෙන, උප්පත්ති ජාති හටගන්න ක්‍රමයක් තියෙනවා. තව ක්‍රමයක්. මෙන්න මේ ක්‍රමයේ විවිධාකාරයෙන් ජාති හටගන්නා මේ සියල්ල පටිච්චසමුප්පන්නයි. ක්ෂණිකව හටගත්තා පටිච්චසමුප්පන්නයි. ඒ වගේම කාල පරාසය තුළ හටගන්න ජාති තියෙනවා. ඒවා විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. ඒවත් පටිච්චසමුප්පන්නයි. සිද්ධ වෙන ආකාරයෙන්. එතන ඒ ක්‍රමයේ තේරුම් ගන්න ඕනේ. කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. දැන් අපි පොඩ්ඩක් හිතලා මේම දෙයක්. මේ ජාති එකින් එකට එකින් එකට අති සූක්ෂමේ දැනගන් බස්සලා දැනගන්න ක්‍රමය පටිච්චසමුප්පන්නෝ. දැන් එක ජාතියක් තියෙනවා පෙර භවයේදී යම්කිසි ආකාරයෙන් අපි කරලාද කර්මයක් මුල් කරගෙන චුත වෙන අවස්ථාව වෙනකොට ඒ අවස්ථාවේදී ඇදිලාපු කර්ම කර්ම නිමිති ගති නිමිති වලින් එකක් මුල් කරගෙන යම්කිසි ගති ලක්ෂණයක් හටගෙන මිනිස් ගති ලක්ෂණයක් හටගත්ත නිසා ඒ ගතියට අනුකූලව මිනිස් භවයක් ලැබලා භවපත්‍යා ජාති කියලා මිනිස් ජාතියක ඉපදුනා. අන්නේ මිනිස් ජාතියෙන් ඉපදිලා වූ ආරම්භයේ තමයි අපි කොතර හරි මව් කුසේකින් බිහි වෙලා දැන් මේ ගත කරන්නේ. ඒක එක අවස්ථාව. එතින් මේ හටගත්ත ජාතියේ කවුරු හරි අම්මා තාත්තා හරි නමකුත් තියෙනවා. ඒ නාම රූප පද්ධතියේ. ඉතින් එයාට ඉතින් විවිධාකාර අපි මේ තියාගෙන ඔක්කොම නම් ඒ තියාගත්ත සම්මත නාම. ඒ නාමයෙන් ඉන්නකොට පුංචි ළමයාට නමක් තිබෙනවා, ඒ නමින් අමතනවා. ජිනදාස කිව්වා නම් ජිනදාස පුතේ, ජිනේ පුතේ හරි කමන්නේ කියලා පොඩි කාලේ එහෙමත් කියනවා. ජිනදාස කොල්ලෝ විරත් කතා කරනවා ටිකක් ලොකු වෙනකොට. එක 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 විදිහේ යාළුවෝ ජිනේ කියනවා, ජිනදාස කියනවා, එහෙමත් කතා කරනවා. ආ ජිනදාස දැන් තරුණේ නම එහෙම හො යනවා. කය ගෙවි ගෙවි වෙනස් වෙවි යනවා. නම අර විදිහටම පවත්වනවා. පුංචි කාලේ තිබ්බ නම ජිනදාස නම් දැන් ජිනදාස ලොකුනේ කියවා ගන්න. ලොකු ජිනදාස පොඩි ජිනදාස කිව්වේ නෑ දැන්. දැන් ඊට පස්සේ යා ඔහොම ගිහිල්ලා මොකද කරන්නේ? තරුණ වයසට එනවා. දැන් තරුණ ජිනදාස කියලා අමුතුවෙන් කියන්නේ ජිනදාසම කියලා කතා කරනවා. හැබැයි කයි වෙනස් වෙනවා, එකින් එකට නමුත් නම වෙනස් වෙන්නේ නෑ. මැදි වයසට එනවා. දැන් ජිනදාස මැදි වයස් පුද්ගලෙ. මැදි වයස් ජිනදාස කියලා එහෙම එකක් කියන්නේ නෑ දැන්. ඒක මහලු වෙනවා. ආ දිනදාස මහලුයි. දිනදාස එහෙම නම. කය මහලු වුණා. ඔහු කියලා මැරෙනකම්ම යනවා දිනදාස කියන නමින් කතා කරගෙන ගියා. දිනදාස මැරිලා. දැන් ඉතින් කිවර පස්සේ දන්නේ නැහැ. අර දැකපු හැඩරුව ඔක්කොම තිබුණේ මැරිලා හිටන් අර රූපේ තියෙනකම් පේන්නේ. දිනදාස මැරිලා. කවුරු හරි දන්න කෙනෙක් අඳුරන කෙනෙක් ඇවිදින් බැලුවා. දිනදාස මැරිලා කියලා දැක්කා. අනිසාරේ මැරිලා මලමිනිය ඉදිවිලා හිටන් එහෙම මෙහෙම පැහිලා කියන පස්සේ දැන් මේ ජිනදාසද හොයන්නත් බැහැ කවුද කියලා. මලමිනිය කිරිලා ඉදිරිලා බිම්බිලා පුපුරලා යෝජාස් ගන්න මලමිනිය කාගෙද කියලා දන්නේ නැහැ. දරුවෝ ගිහින් බැලුවා දෙමාපියෝ නම් මේ ජිනදාස කියලා හිටිය හොයන්න බැහැ. මැරිලා හිටන් ඉදිවිලා පුනුලා වතුර ගහිලා පුපුරලා වැකිරෙන පටන් ගත්තල පස්සේ යට සැකිල්ල වුණා. දැන් කාගෙ යට සැකිල්ල? දැන් මේක හොයන්න ජාන පරිශ්‍රණය කරන්න වෙයි. නවීන විද්‍යාවේ හැටියට බැලුවා නැන ඇහෙන් දැකලා නම් දැන් මේ ජිනදාසක ඇට සැකිල්ල කියන්නේ වෙයි. ඇට සැකිල්ල. දැන් ළමින් අමතන්න පුළුවන් අවස්ථාවේ මරණයෙන් පස්සේ ඉවරයි. එතකන් හැමදුවා. උපන් දරුවාගේ පටන් ගන්නේ තිබ්බ ළමින් තුන්කුඳු මහල්ලා දක්වා අවුරුදු 60 70ක් 80ක් 90ක් යනකම් හරි ඒ ළමින් අමතලා. බොහොම සුළු කාලයක් තුල දවස් 7 8 10 12 තුල ඒ ළමින් අමතන්න බැරි සත්‍යෙට පරිවර්තනයක් වුණා. එතකනුත් උනේ පරිවර්තන තමයි උපතේ පටන් ගියේ. මලවිනිය තව පරිවර්තනය වෙනවා. දවස් දෙකක් ගියාට පස්සේ අර නවින් හඳුනන බැරි සත්ත්වෙල පත් වෙන නවින් කවුද මේ කියලා හොයාගන්න බැරි සත්ත්වෙල පත් වෙන අවස්ථාවක් වෙනවා අන්තිම. අර මුල් පරිවර්තන එකින් එක දැනගත්තා. ඊට පස්සේ හොයාගන්න බැ මේ කායය කවුද. අර හැඩරුවේ තමයි දැනගත්තේ ඉතින්. ගත්ත ශරීර සංඥාවන්ගේ.
දැන් මේ එකක්වත් දැනගන්න බැරිලා යනකම් මේක අධ්‍යයවක හැටි. මෙන්න මේකත් එක අධ්‍යයාවක් උපතේ පටන්ගෙන මරණය දක්වා. මෙහෙම අධ්‍යයව තියෙනවා. දැන් එතකන් අපි කියනවා මේ නමින් හඳුල්ලපු කාලේ. ඉතින් විවිධ නම් ඔකර දාගන්නත් පුළුවන් ඕන. එයා කුදුනන් එහෙම පොඩ්ඩක්. ඉතින් ජිනදාස කියනවා කුදු ජිනදාස කියන්න පුළුවන් කුදා කියන්නත් පුළුවන්. තද කළු පුද්ගලෙන්න කළුවා කියන්නත් පුළුවන්. මොකද සුදු පැහැටි පුද්ගලෙන්න සුදා සුද්දා කියලා එහෙම කතා කරන්නත් පුළුවන්. ඒ වර්ණයන්ගේ විවිධ නම් දාගෙන කතා කරන්නත් පුළුවන්. මොනවායන් කතා කළා හරි ඒ නමින් කතා කරන්න බැලුවහම කතා කරන වැඩි දවසක් එනකම් වෙනස් වීමක් වෙනවා. විනාසී මොහොතක් ගන්න හිද්දේ වෙලා ඒ නමින් කියන්නේ වැරදි අතර වෙනස් වෙලා ගියදාට ඒ නමින් කියා අදා කරපු දැනුම් දීපු ජාතිය වෙනස් වෙලා ගියා. මෙන්න මෙහෙම ජාති ස්වභාවයක් තියෙනවා. මේක ජාති ස්වභාවය. දැන් ඉතින් අපි අහනවා ජිනදාස කියන එක කරා. කවුද මිනිස්සේ? ඒ නමින් හොයාගන්න බැයි තියා හොරෙද්ද? ගුණවතෙද්ද? කේලමේද්ද? බලු වැඩකන බල්ලෙද්ද? එන හරක් වාගේ වැඩ කරන හරකෙද්ද ඒක. ඒ දිනදාසගේ නම ඇහුවට හොයන්න බෑනේ. හැබැයි එයාගේ චරිතය චර්යා රටාව දන්න කෙනෙක් ඉන්නවා ළඟ එහෙම. ඒ චර්යා රටාව ගැන විමර්ශනය කරලා හොඳට ප්‍රතිඵල එහෙම දැක්ක කෙනෙක් ඉන්නවා. ආපෝ දිනදාසගේ අරකද කියන්නේ. ඔක මහා බල්ලි කෙනෙක් කියන්න පුළුවන්. තව කෙනෙක් කියන්නවා. ආ දිනදාස කියන්නේ අහවල් එක නේද? හරි ගුණවතයි. එයා හරි දානපති. එයා හොඳ ගුණවතී. තව නමකින් හඳුන්වන්න පුළුවන්. තව කෙනෙක් අපෝ මහ වාචාලයක ඔයක කියනවා කවුරුත් ගණන් ගන්න ලිපා. මහා බොරුකාරී. එහෙමත් කියන්න පුළුවන්. තව කෙනෙක් එයා කියක් දන්නවා. ඕක හොරෙක් නේ. ගෙන්නන්න එපා වරාතරවා. මහා වනචරයෙක් ඕක. අර ජිනදාස කියන නමටම විවිධ නම්. චෛතානුකූලව තැබුවේ. හැබැයි මේ වනචරයා ගුණවතා, සිල්වතා, නැලවතා. ඒතකොට ඒ වගේම වඩුවා මේසන් වාසුන් නැහැ එනන ගොවියා ගුරුවරයා වේද මහත්තයා මේ ඔක්කොම කියලා අමතනේම දිනදාස කියන නම නිසා හැදිච්ච නෙමෙයි. ඔවිදින් කරපු යම් කර්ම රටාවක් තියෙනවා හොඳ හෝ නරක. ඔන්නේ කර්ම මූලිකව ඔහුගේ චරිත ලක්ෂණයක් හැඩ ගැහුණා. ඒ නිසා ජාති මිසක් මෞගේ කුසෙන් උපන් ජාති නෙමෙයි. මෞගේ කුසෙන් උපන් ජාතියක් තිබුණා නම තියාගෙන පටන් ගත්ත පොඩි එකාගේ පටන් ගෙන තුන්කුදු මහල්ලා දක්වා මැරණක අපේ ජිනදාස කිව්වේ ඒක. ඒකෙන් හොයන්න බෑ ගුණවතෙද්ද නැනවතෙද්ද බලවතෙද්ද ඒ වගේම සිල්වතෙද්ද හොරෙද්ද කපටියෙද්ද මේකක්වත් හොයන්න බෑ. එහෙනම් එයා විසින් එතන පටන් ගෙන කරපු විවිධාකාර වැඩ කොටස් වල ස්වභාවයෙන් ඔහුට නමක් ආරෝපණය වුණා. මෙන්න මේ නම ආරෝපණය කරන්න වංශකාරයේගේ කුසෙන් උපන්න ජාතකෝ උපන්න කියන දෙක කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ රජකුමාරියද කියලා එහෙම හේකුත් නැහැ. සැලොලෙද්ද අඩු කුලයකද වැඩි කුලයකද නම්බුකාරියද මේ ප්‍රශ්න එකක්වත් නැහැ. ඔන්නේ කරපු පාප කර්මයක් හරි වැරදි වැලක් නම් ඊට අනුකූලව ඒකෙන කැළපෙන නමක් ඔහුට ආරෝපණය වෙනවා. ඒකෙන මේ ලෝකේ ಜಾති ભેද කුල ભેද ආගම් ભેද ආදී වශයෙන් කත එක ભેදයක්වත් ඒක සම්බන්ධ කරන්න බෑ. කමා විනීවරුවා ඕකක් ආශ්‍රිතය යන්න එපා. ඒ කියන්නේ එයා සම්මතයෙන් කවුද මොකද ආගම? ආගම මොකක් වුණත් ඕක මිනිවරුකෝ. ආගම හරස් කරලා ඉතින් මිනිවරුකෝම නැති කරන්න බෑ. එයා ජාතිය මොකද්ද? මොන ජාතිය වුණත් ඕක මිනිවරුවනේ. ඕක හොරානේ. අන්නේ වගේ බුදුරණන් හන්දේ වාසෙට්ට සූත්‍රයේදී විග්‍රහ කරනවා මෙන්න මේ විදිහට උපතක් තියෙනවා මෙලෝදීම. උපන්නට පස්සේ ඵලිත සම්පන්නා මේක ගොඩනැගෙන්නේ. යම් දාසක මෙන්න මේක දකින්න පටිච්ච සමුප්පාදී යම් කෙනෙක් දන්නවා නම් දැනගත්තා නම් පටිච්ච සමුප්පාදී පිළිබඳ මහා ඥානයක් පහළ වෙනවා. මෙලෝදී ජාති හොරාගන්න මේ ඥානෙ හරි වැදගත් වෙනවා. මෙලෝදී හටගන්නේ ජාති වලින් මිදුණොත් තමයි පරලොවේදී ඒකට ගැලපෙන්නා වූ ජාතියේ උප්පත්තිය නතර කරන්න පුළුවන්. ඒ නිසා තමයි කිය පටිච්ච සමුප්පාදී කියන එක මේ භවීම තෝරාගන්න. ඒක වැදගත් වෙනවා. ඒකයි දැනගන්න. ඒ අනුසාරයෙන් අතීතයේ අනාගතයේ සම්මත කරගන්න. තීරණය කරගන්න. මේ පෙන්නුව වැදගත් දේශනා. ඉතින් ඔන්න ඒක දේශනාවක් ඉස්සෙල්ලා අරගෙන පරිච්ඡ සම්පන්නව මේකක් හැදෙන හැටි තෝරාගන්න ඕන. අපි හිතමු යම් කිසි කෙනෙකුට එකක් දැනගත්තාම මේ අනුසාරයෙන් අනික ඔක්කොම දැනගත්තා. එකක් දෙකක් දැනගත්තා.
අපි කිව්ව යම් කිසි කෙනෙක් කවුදාර කිව්වේ හරි ජීන දහස අපෝක හොරා පැත්තකින් නැලිපා මහ හොරෙක් නේ දැන් ඔය කොයි කාලෙන් නම්ද ඔබ ඔය නම කිව්වේ අර අම්මගේ බඩේ ඉපදලා පොඩි එකා දෝයි බබා කියන නලවන කාලේ මේ හොරා නලවනවා කියලා කවුරුවා කිව්වේ නැහැ එහෙම එකක් නැහැ පුංචි කාලේ පොඩි ළමයලා ඉස්කෝලේ යනවා ඉස්කෝලේ යන පොඩි එකන් ඒ කිව්වා මිසක් අන්න හොරෙක් කියනවා කිව්වේ නැහැ ළමයා ඉගෙන ගත්තා ලොකු මහත් වුණා හොරකම් කළේ නැත්නම් ඒ කාලෙට හොඳ ළමයා කියනවා හැබැයි ඔහොම දෙන කොහොම කොහොමද ටික තරුණ වයසේ රාවණ පස්සේ පරිසරයේ විනාශේර අසත්පුරු සාහසරයකට වැටුණා අවිද වෙච්ච දෙයක් දැන් හිටියම සත්පුරු සාහසරයෙන් දෙමාපියන්ගෙන් අහක් කියලා යන්න සිද්ධ නම් ලැබෙන හැටියට මොනවා හරි රස්සාවක් කරන්න ගිහින් බැලුවා හොඳ හොඳ දේවල් හොයාගෙන රස්සාවල් හොයදැයින් සෛරිය වෙනවා අම්මා තාත්තා ලෝවා කරන්න ගියා ඔබ ගිහින් මොනවා හරි ගමන් ලැබුතේ රස්සාවක් හොයාගෙන කරගන්නකෝ දැන් උඹලට පුළුවන් අපිට ඔය දිහා කරන්න බෑ උඹ අතපාඩන බල හයි හත් දිනව හදලා දුන්නා ඉතින් වැදලා මුදල හැම තමයි අම්මටත් ගිහි ගෙදරි තාත්තට වැදලා හැම ගියා අරකට ගියාට පස්සේ කවුරු හරි අසත්පුරු සාහසරය හම්බ වුණා නිකම් අවිද්‍යාව හටගන්නේ බුදුරණහා දේශනා කරනවා අවිද්‍යාව නත් මුලක් තියෙනවා ඒක අසත්පුරු සාහසරය වර්ධනය වෙන්න හේතුවක් තියෙනවා දැන් ගෙදරින් හොදල් ගුණ ධර්මයේ ඇතුළ හිටපු ළමයා මව් ගුණක් දන්නවා පිය ගුණක් දන්නවා වැදලා පුදලා යනකොටින් ඒ විදිහට ගතිත් තියෙනවා හොඳ ගතිත් තියෙනවා ගිහිලා ඉඳන් ඔය මොනවා හරි කුලී වැඩක් හරි කවන්නේ වෙන හම්බුන්නේ නැහැ ඉගෙනගෙන තිබුණ හැටියට හරි තමන්ගේ මට්ටමට මොනවා හරි වැඩක් හම්බ වෙන නමුත් ඒක ජීවත් වෙන්නත් මදි ඊට පස්සේ අර අසත්පුරුෂ ආශ්‍රිත වෙන්නත් පස්සේ ඕවා කරලා හරියන්නේ නැහැ බං උඹලා මේ මොනවද ඒ කරන්නේ ගෙදර යන්න ඕනේ කොච්චර හරි අම්මා බලන්න ඕනේ තාත්තා බලන්න මොකද බං ඔය මයින් වාසය යන්නේ කොණ්ඩේ බැදපි කණී තරහ ඉදා ඒකද මේ තාත්තා ඔය වගේ ඒවා එකින් එක එකින් එක මව් ගුණ පිය ගුණ බිදා හරිනවා මොකද මන් දත් ටිකක් බොල් ඇවිලා ඔබ අම්මදී බලහන්කෝ හැටි ලැජ්ජාස මෙතෙන්ට ආවනේ අර හෙදි කෑල්ලකුයි හැට්ට කෑල්ලකුයි එදගින් යක උඹලා හිගන්නවද දැන් මේ කවුද ඉන්නේ අසත්පුරුෂ ආශ්‍රයෙන් මේ ಗುಣ මකන හැකි හැටි දැන් අසත්පුරුෂ ආශ්‍රයෙන් නිසා අර පුද්ගලයා ඒ ಗುಣ ධර්මයක් පිළිලා ගැඹුරු ಗುಣ ධර්මයක් පිළිහියේ නැත්නම් ඇත්තම නින්න මුන් ඉදිරියට ලැජ්ජා කරන්ද මෙතන හිඟන්නේ නම මම හොයන්න ගියේ නැත්නම් ඔබ දාන්නේ බයිනා මේ හැරි නම් ගෙදර ගියාම අපි පැතපලාස නොවෙයි. දැන් හොඳ පුතාගේ අදහස් කොච්චර වෙනස් වෙනවද? කුමක් නිසාද වෙනස් වෙන්නේ? අර අසත්පුරුෂ ආශ්‍රය බලපෑමෙන් ටික ටික වෙනස් වෙන හැටි. ඉතින් ඔය මොකද්ද බං ඔය හැමදාම කරන වැඩි? ඔන්න වරෙන් කියන්නද හොඳ වැඩක් තියෙනවා. පොඩි ගමනක් යන්න අපි දෙක් කළා. වරෙන් කියන්න මොනවද? මොනවද කියලා පස්සේ කියා දෙන වරෙන් කියන්න. ගිහිලා කොහේ හරි මුල්ලකට ගිහිලා කුඹෑවට ගිහිලා පොඩ්ඩක් අඩියක් ගහලා අනේ වටලම් බෑවුවා. මොකද්ද යකෝ? ගොඩියාවගේ ජීවත් වෙන්නේ ජීවත් එක මිනිස්සයෝ මොනවා හරි කවන්නේ කෑලිය කෙනෙක් දාන්න හිතන කල්පනා කරනවා ඇත්ත තමයි අපි මේ නිකන් මොකු විලාද මේ ජීවත් වෙන්නේ සමාජයේ හැටි දැනගන්න ඕනේ සමාජයේ හැටි නේද ඉතින් හිතර එනවා මොනවද මේ අවිද්‍යාව නිසා ඇත්තෙක් අසාරයි කියලා හොඳ නෑ කියලා දැක්ක එක දැන් සාරයි කියලා හැඟීමක් එනවා දැන් මේ ටිකෙන් ටික බීමාත්කමට හුරු කරගෙන ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මොකද කරන්නේ විවිධාකාර හොර වැඩ පටන් ගන්න ක්‍රමයක් හදන්නේ සල්ලි හම්බ කරන්න වැඩ තියෙනවා බං ඔය කුලී කර කර හිටියේ නැතුවට උඹ මෙන්න මේ පාසලේ ගිහලා ඉඳන් අහව දිනේ තියලා බලයන් අහව කඩේට දීපන් මේක අරින්නේ නැහැ වටපිටාව බලන්නේ උඹ වලයන් සද්ද නැත හොඳ මිනිහාගේ වලයන්කො ඉතින් මොකද කරන්නේ මෙහෙම අරගෙන බැලුව බැලමට මූ හොඳ එකක් හොරෙක් වාගේ ගතියක් මොකුත් නැහැ කවුරු එක එක පරිශා කරන්නේ බලපුවා මේකෙ තියෙන රුපියල් ලක්ෂ ගාණක් වන්නේ කුඩු හරි කමන්නේ මොන හරි පෙති හරි කමන්නේ මත් ද්‍රව්‍ය හොම දෙයක් තවන්නේ මේ කතේ යයි ඕක ගිහින් දුන්නාට පස්සේ බොහොම අමාරුයි මුවට දෙනවා රුපියල් 10 15 1000ක් අතර මොනවා මෙච්චර ගානක් මම ජීවිතේට හම්බ කරලා නැව මම එහෙම එක සැරයක් මෙච්චර සල්ලි දැන් මේ වෙනස් වෙන හැටි යකෝ කුලිය කරගෙන වැරෙන්න ඕනේ මේ වැඩි වුණ කොච්චර හොඳ හැබැයි ඔබ කාටවත් කටහඬ කියන්න එපා සිද්ධිය ඔබ අහවල් දාස මෙහෙන් දෙන්න වරි මේක අරන් පලයා අපි ආයුධ තියාගෙන පලයන්කෝ කවුරු හරි මගදී උඩ පාවොත් එහෙම දීපන් වැඩි පැනලා පලයා මෙහෙමයි බං ඕවා කරන්නේ ඉතින් චන්ඩිකාම් පුරුදු කරනවා ඔහොම එකින් එක ඉතින් හොරකම් කරලා පස්සේ මොකද වෙන්නේ අන්තිමට මහා හොරි මංගොල්ල කාරියක් වෙනවා දන්නේම දැන් මව්කුසෙන් නෙමෙයි ඕක පටන් ගත්තේ මොකක් නිසාද අසත්පුරුෂ ආශ්‍රය නිසා අවිද්‍යාවෙන් නිගමනය කළා හොරකම නරක නෑ හොරකම හොඳයි මංගොල්ල නරක නෑ බේබදුකම නරක නෑ ඒවා හරි හොඳ දේවල් ඒවෙන් තමයි සුවේ තියෙන්නේ සැනසුම තියෙන්නේ කියලා දෘෂ්ටියක් ඇති කළා මෙන්න මේක අවිද්‍යාවේ නිගමනය.
ඒ නිසා යා නිගමනය කළා ජීවත් වෙන්න හොඳින් සල්ලි හම්බ කරගන්න පහසුවෙන් පොහොසත් වෙන්න මොන අයිතියක් අසාධාරණයක්ව බලන්න දෙයක් නැහැ මේවෙන් තමයි කරන්න ඕන කියන නිගමනයට වැස්සා අවිද්‍යාව ප්‍රත්‍ය කරගත්තා දැන් ඔහු හිතර කියන කරන දේවල් මොනවට අයිතිවද හොරකමට මංකොල්ලේට ඌ වගේ දේට අයිති දේවල් ඊට අනුව හිතනවා ඊට අනුව කියනවා ඊට අනුව කරනවා දැන් මේකට කියනවා මෙලෝදිම හටගත්ත අවිද්‍යාව පත්‍ය සංකාරම් දැන් මේ පරිත්‍යාගම්පන්න හැදිච්ච කොන්නේ හැටි දැන් ඉස්සෙල්ලා තිබුණ හිත කොහොමද අම්මට වැඳලා ඉන්න ඕන තාත්තලා වැඳලා ඉන්න ඕන නිකන් ඉන්න හොඳ නැහැ කුලියක් කරලා හරි කීයක් හරි දීලා හැදුව වැඩුව ලම්බුවට අම්මා තාත්තා හදන්න ඕන පෝෂණය කරලා ඉන්න ඕන කීයක් හරි දීලා ඉන්න ඕන මෙහෙම තිබිච්ච ගතිගුණ දැන් ඉන්නේ කොහේ යෝ එක විනාශ වෙලා දැන් හිත විනාශ වෙලා නැද්ද හිත කියන්නේ එකක් නෙමෙයි මොහොතක් මොහොතක් පාසා ක්‍රියාත්මක වෙන හේතුඵල ධාමී ප්‍රතිඵලය එහෙනම් අසත්පුරුෂ ධර්මයට අනුකූලව හිතවිලි නග නග ක්‍රියා කරන්න කතා කරන්න පටන් ගත්තට පස්සේ අන්න අවිද්‍යාපත්‍ය සංඛාරා කියන එකකින් හට ගන්නවා සංඛාරපත්‍ය විඥාන දැන් ඔක විග්‍රහ කරනවා තත්ත කතව සංඛාරපත්‍ය විඥාන මේ සංඛාරපත්‍ය විඥාන වෙනවා කියන්නේ මොකද්ද චක්කු විඥානං සෝත විඥානං ගාන විඥානං දිවහා විඥානං කාය විඥානං මනෝ විඥානං අයං උච්චති සංඛාරපත්‍ය විඥාන මෙන්න ප්‍රෝධි පරිත්‍සමපාදී විඥානයක් හැදෙන හැටි චක්කු විඥානයත් නිකම්ම විපාකයක් වුණා නෙමෙයි විරසෙලා කියලා දක්ුණා මොකද්ද දැන් ඉස්සෙලා බැලුවේ සාන්ත විදිහට වැදගත් දෙයක් දැන් බලන්නේ අර තමන් විසින් කරන්න පටන් ගත්ත හොරකමට මංකොල්ලේට ඒ වැරදි වැඩේට ඒකට අවශ්‍ය දෙයක් දැන් කණ යොමු කරලා තියෙන්නේ ඒකට අවශ්‍ය දේවල් සඳහා නාසයේ දිව කය යොමු කරලා තියෙන්නේ ඒවට අවශ්‍ය දේවල් සඳහා එහෙනම් පේන එක ඉක්මවලා බලන එකද වැස්සා අන සංකාරයක් ගොඩනගෙන පටන් ගත්ත හැටි. ඇහෙන ස්වභාවය ඉක්මවලා අහන්න පටන් ගත්තා සමන්ට ඕනදී. නාහිරි දැයන මට්ටම අහක් කරලා ආග්‍රහණය කරන්න පටන් ගත්තා හොඳ ඉවක් අල්ලලා ඒකට අවශ්‍යදී. දිවට කටට රහ දැයන එක ඉක්මවලා රස විඳින්න බලන්න පටන් ගත්තා නැබුරු වෙන ආයකට. කායිර දැයන පහස දැනෙන එක ඉක්මවලා දැන ගැනීමට අවශ්‍ය කියන ක්‍රියාකාරීත්වයට වැස්සා. එන ඔක්කොම මොකද කරන්නේ? මනස ඕවැම් පිරුණා. මනසේ වට නැඹුරු වුණා. අන්න ඇසකන දිවනාසී ශාරීරිය කිනියා නැඹුරු කළාට පස්සේ මනස නැඹුරු වෙලා සංඛාරපත්‍ය විඥානයන් ගොළු නැගුණා. දැන් මොකද වෙන්නේ? ඒ නැගිට විඥානේ තමයි දැන් ඇසකන දිවනාසී ශාරීරිය බලන්ඩ, අහන්ඩ, ආග්‍රාණී කරන්ඩ, රස විඳින්ඩ, පහස ලබන්ඩ ක්‍රියාත්මක කළේ. දැන් මොකද හැදුනේ? හිතත් වෙනස් වෙලා රූපයත් ඒකට අනුකූල වෙලා අර විඥානේ පත්‍ය කරගෙන නාම රූප සකස් වුණා. නාම රූප ඊට අනුකූල නිසාම හටගන්නේවත් විඥානීට අනුකූල වුණා. විඥානපත්‍ය නාම රූපන් නාම රූපත්‍ය විඥාන කියලා මේ සිද්ධාන්තයකින් එකට වර්ධනය වෙනවා. ඒතර ඇසකන දිවනාසී ශාරීරිය මොනවාට ආයතන වුණේ? අන්න අර පුරුදු කරගත්ත විඥානීට අනුකූලව නාම රූපයන් හැදගහිච්ච දේට අනුකූල වෙලා ආයතන වලටපත් වුණා. නාම රූපත්‍ය සලායතන කියන එක මෙලොවම සිද්ධ වුණා. දැන් ලබන ස්පර්ශ මොනවද? ඇහැට කන්ට දිවට නාසයට ශරීරයට වෙරීම ඉක්මෝලා අවශ්‍ය දේ බලන ස්පර්ශයක් එන්න පටන් ගත්තා. ඇහෙන ස්වභාවය ඉක්මවාගෙන ඕන දේ අහන්න පටන් ගත්තා. ඕන දේ දැන් ස්පර්ශ වෙයි. දැන් ඉස්සෙල්ලා ස්පර්ශ නෙමෙයි තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා ඇහුව හොඳ බණක් යනවා. අහන්න ඕනේ. බණහන ස්පර්ශයේ කලින් ගත්ත එක දැන් කියන්නේ මොකද? ඒව නෙමෙයි යන්නේ යාළුවෙක් ඉන්න අපේ හවල් කට්ටියේ. අර උට තමයි පුරු ටික විකුණ ගන්න පුළුවන් එක. උට ඔත්තුව දෙන්න ඕන ගිහිල්ලා රහවත් දෙන්න යන්නේ. මොන කරදරයක්ද? බලක් ගන්න අර උට කතා කරන්න විදිහකුත් නැහැ. මෙයාට මිනි ස්පීකර් දාගෙන බණ අහනවා. මොන බබුලක්ද මේ? අර ඉස්සෙල්ලා බණ අහන්න කැමති හිටියෝ දැන් මොකක්ද අහන්නේ? ඒවට වෙන වෙන දුවනවා තමන්ට අවශ්‍යදී අහන්නයි කියන්නයි ඔවර යමු වෙන. අන්න ආයතන වෙනස් වෙච්ච හැටි. අර තමන් හුරු පුරුදුකට අවිද්‍යාවෙන් බහැපු නිගමනේ යම් අරමුණක් මුල් කරගෙනද ඊට අරමුණ හොරකම මංකොල්ලේ වංචාව මේවට අනුකූල අරමුණු සකස් වෙලා අන්න සලායතන නිසා ස්පර්ශ ලැබෙනවා ඊට අනුකූල පසපත්‍ය වේදනා ඒ වින්දනය දැන් උහු ලබන්නේ කොහොමද හරි ප්‍රියයි අවිද්‍යාවෙන් දුර නිගමනේ හොලයි කියලා ගත්තා ඒ ආස්වාදයේ උට ප්‍රියමනාප වුණා වේදනාපත්‍ය තණ්හාව වේදනා ඇරුණා
තණ්හා පත්‍ය උපාදාන ඉතල බැඳුලා මේ අධ්‍යයය මැරිලා නැහැ තාම. උපාදාන පත්‍ය බව දැන් ඔහු මොන වටේ පත් උනේ? මංකොලකාරී බවට, හොරේ බවට පත් උනා. වාපත්‍ය ජාති. දැන් ඉතින් හොරා මංකොලකාරයා නම ලැබුවා. මව්කුසෙන් නෙමෙයි ලැබුවේ. මෙන්න ඵලිත සමපන්න මෙලොව පහළ වෙන නියම ජාති ක්‍රමය. මේ ජාති ක්‍රමයේ කුලමල වේදයක් නැහැ. ජාති වේදයක් නැහැ. වංශකාරකම් නැහැ. හිඟන්න රජුරෝ කියලා නැහැ. යමෙන් පුරුදු කරගත්තොත් ඔන්න ඔය සිද්ධාන්තය තුළින් හොරි පහළ වෙනවා. මංකොලකාරී පහළ වෙනවා. බේබද්දේ පහළ වෙනවා. ඉතින් ඔය තුන තමයි ඔය ක්‍රමයෙන්ම දැනගන්න ගුණවතේ පහළ වෙනෙත් හොඳ පැත්තට ගත්තොත් ඔය ක්‍රමී. නැනවතේ පහළ වෙනවා, බෞද්ධේ පහළ වෙනවා. ඔය ක්‍රමයට. පරිච්ඡ සම්පන්නව පහළ වෙනවා මිසක් ජාතියෙන් කුලෙන් මම තාත්තා තිබ්බ ආගමික නාමයෙන් ඔය ලේබල් වලින් බෞද්ධ වෙන්නත් බෑ. එහෙනම් බෞද්ධ ජාතිය පහළ වෙනා භික්ෂුවක් වෙන්න, භික්ෂුණියක් වෙන්න, උපාසකයෙක් වෙන්න, උපාසිකාවක් වෙන්නත් ඔන්න විදිහට කුසල මූල පත්‍යා සංඛාරා කියලා පටන් ගන්න පරිච්ඡ සම්පාද ක්‍රමවේදී ගන්න ඕනේ මෙරෝදිම. මෙන්න මේ ක්‍රමයට සකස් වුණාම මොකද වෙන්නේ? අන්න මෙලෝ ජාති පහළ වෙන පරිච්ඡ සම්පාදේක. දැන් ඉතින් ඔතන පටන් ගන්නේ තවත් සූක්ෂම කළ හැකියි. මේ පරිච්ඡ සම්පාද චක්‍රේ දැන් මොනවද සිද්ධ වෙන්නේ? යම් කිසි මොහතක රාගහිත පහළ වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒ විලාට උහුට සරහක් නැහැ. උහුට තියෙන රාගය. තව විලාක දේශහිත පහළ වෙනවා. ඒ විලාහි තියෙන රාගය නෙමෙයි ද්වේෂය. දත් මිටි කනවා, මූණ රෞද්‍ර කරගෙන. රාගයේද එහෙම නැහැ. රාගයේද අනික රවට්ටන්න හරි කවන්නේ. මූණ ඉච්ඡාවට හරි කම නැහැ, හිනාවක් එහෙම දාලා අමුතු මූණක් පෙන්නලා. ඉතින් ඒ පැත්තට නැඹුරු කරගන්න බලන, වසී කරගන්න බලන. දේශයේ දත් මිටි කාලා රෞද්‍ර වෙලා ඇස් රත් කරගෙන ඉතින් ආයුධ අතට අරගෙන අන්න ගතියක් එනවා. සමහරවිට මේ රාගේ දේශ ළඟ ළඟ වෙලස් වෙන්නත් පුළුවන්. රාගේ දේශ මෝහ කියන මේ ගති ලක්ෂණ. දැන් මේ අහන ප්‍රශ්නයයි ටිකෙන් ටික ඇවිදලා ඔන්න ඔතේට එනකන් ආවේ. මේ ක්ෂණික ජාතිය. දැන් අපි අහනවා රාග සහගත හිතක් ඇති පුද්ගලයා ළඟ තියෙන හිත මොන ජාතියට අයිතිද? අරමුණ රාගික නම් ඔහු ඒක ප්‍රිය කළා නම් අවිද්‍යා ප්‍රත්‍යෙම ප්‍රිය කළා නිසා රාගයට විද්‍යාවෙන් රාගේ අනිත්‍යයි දුක්ඛ අනාත්තා කියලා දකිනවා. අසාරයි ගන්න හරයක් නැහැ කියලා දකිනවා. ඕක මහා භයානක දෙයක මුලක් කියලා දකිනවා විද්‍යාවෙන්. ඒක සාරත්වී කියලා දකින්නේ නැහැ. සාරත්වයේ දකින්නට මහා භයානකයි. උගුලක් මර උගුලක් කියලා දකිනවා. ඒ විද්‍යාව පැත්තේ. අවිද්‍යාව පැත්තෙන් දකින්නේ ඒ තරම් වටිනා දියක් ලෝකේ තව නැහැ හොඳ ආස්වාදය. ඒ පැත්ත නැඹුරු වුණා. ඒ නැඹුරු වෙච්ච මානසිකත්වය ඔහු අධර්මයෙන් මුල් කරගෙන අවිද්‍යාවට පෝර දීලා අසත්පුරුෂ ආශ්‍රයෙන් විද්‍යාවෙන් ඉවත් වෙලා සත්පුරුෂ ආශ්‍රය හම්බුන්නේ නැත්නම් අන්න එකට කියනවා සත්පුරුෂ ආශ්‍රයයක් නැති කල්යාණ මිත්‍ර සම්පත්තියක් නොලැබිච්ච අසත්පුරුෂය ආශ්‍රය කියලා ගොඩනැගිච්චා වූ අවිද්‍යාවෙන් යුක්ත වෙන පුතඥ පුද්ගලයාගේ මානසිකත්වය රාග අරමුණට බොහෝම තදින් ඇදිලා යනවා. ඔහුට හරි වටිනවා පංචකාමී. ඔහු ඒකෙන් දන්නේ නැහැ ආදීනවය. ඒක මුල් වෙලා හිට හටගත්තදී මතු ඇතිනේ විනාශයක් ඔහුට තේරෙන්නේ නැහැ. මෙන්න මෙහෙම ස්වභාවයක් එනවා. මෙන්න මේ ස්වභාවයක් ආපුවා මොකද කරන්නේ? ඒ ස්වභාවයෙන් පෝෂණය වෙච්ච මානසිකත්වයකින් රාග අනුසය තියෙනවා හැංගිලා. ඇහැට කණ්ඩ දිවට නාසයට ශරීරයට අරමුණක් ආපු ගම මොකද වෙන්නේ? පරිඋත්ථාන ක්ලේශ කියා රාග ක්ලේශේ නැගිලා එනවා. හැබැයි රාගයේ තනියම නැගෙන්නේ නැහැ, මෝහයත් එක්ක නැගෙන්නේ. මෝහේ යම් තැනක නැත්නම් රාගේ නැගෙන්නේ නැහැ. ද්වේෂේ නැගෙන්නේ තේ වාගේ. තමන්ගේ බලාපොරොත්තු වෙන ප්‍රියමනාපයට බාධා පමුණවන ඊට විරුද්ධ අරමුණක් ආවනම් ඔව් එක ගැටෙනවා. මගේ බලාපොරොත්තු ඉට කරගන්න බාධකයක් ආවා. මේ බාධකේ ඉඳ දෙන්න බෑ. මේකට පහර ගහන්න ඕනේ. පහර ගහලා මම නැගින්න ඕනේ මගේ වැඩි ඉෂ්ට කරගන්න. මොහොතකින් එනවා ද්වේෂේ නැගිලා. අන්නේ වෙලාවට මොකද වෙන්නේ? රාගයට පත් වෙන වෙලාවේදී ගතත් රාගීට අනුකූලයි. නාමයේ රාගික නම් රූපය රාගීට අනුකූලයි. නාම රූප පද්ධතියම රාගයි. නාමයේ ද්වේෂයට පත් වෙච්ච ගතිය නම් ආවි. ඒ සමගම රූපයේ දරද අඩු වෙලා මෝන රෞද්ද වෙලා මොහොතකින් ගතිය ඊට අනුකූල වෙනවා. ওই දෙකම සිද්ධ වෙන මොකක් නිසාද? ඇත්ත ඇති ආකාරයෙන් බැරි අවිද්‍යාව මුල් කරගෙන හටගත්ත බලවත් එච්ච මෝහයයි. එනා රාග ද්වේෂය එකට හටගන්නේ නැහැ. ඒක හැරි රාග මෝහ එකට හටගන්නවා. ද්වේෂ මෝහ එකට හටගන්නවා. දැන් මේකේ තේ ප්‍රශ්නිකුත් අහලා තියෙනවා. ඕන හටගන්න ක්‍රමී.
ඉන් රාග මොහ දේශ මොහ මේ දෙක හටගත්තාම ඒ හටගන්න මොහොතේදී අරමුණක් ආපුවා ඌ ඇලෙන අරමුණක් මොහොතකින් එන්න පුළුවන් ඒක රාග අරමුණකින් හටගත් ඒ මොහොත තුළ ඔහු හිටියේ ඉස්සෙල්ලා හිටියේ ද්වේෂයක නා දැන් ද්වේෂ අරමුණට අවශ්‍ය ආහාරය ඉක්ම ගියා ආහාරයක් නැතුව ඒ අවශ්‍ය ස්පර්ශයට අවශ්‍ය කරන අරමුණ නැතුව ද්වේෂය ස්පර්ශ කරන්න බෑද ඒ මොහොතම රාගයට හේතු වෙන එකක් ආව නම් එහෙම ඔකේ ද්වේෂයේ මොහොතකින් ඉක්ම යනවා මානසිකත්වයේ රාගයට යොමු වෙනවා කායිකත්වයේ රාගයට අනුකූල වෙනවා අන්න එකෙන් එක සකස් වෙන හැටි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් රාග සංකාර හරි දේශ සංකාර හරි නැගිනකොට හිතන කියන කරන දේවල් ඊට අනුකූල වෙනවා ඕවර කියනවා අවිද්‍යාව ප්‍රත්‍ය සංකාර මේ ක්ෂණික ජාතිය හැටි සංකාර ප්‍රත්‍ය විඥාන රාග හිත එකක් දේශ හිත එකක් රාග මොහෙන්දකින් හටගත්ත හිතර කියනවා රාග හිත බලවත් උනේ රාගේ නම් ඒක රාග හිත කියලා ද්වේෂ මොහෝදකින් බලවත් උනේ ද්වේෂේ නම් ඒක ද්වේෂ හිත කියලා එතන රාග දේශේ කටයුතු කරන අධික මොහේ නම් බලවත් උනේ ඒක මොහ හිත කියලා ඉතින් කොයි එකකින් හරිය හිතක් හේතුවකින් හටගත්තා නම් අනුකූල ගතත් ඊට අනුකූලව හැඩගැහෙනවා හැඩගැහෙන්නේ මොකද වෙන්නේ හිත ඒ ගතිය දෙනකොට ප්‍රවාසරව පිහිටන්න බෑ ගත්ත අරමුණ පාප අරමුණක් නම් රාග දේශ සහිත නම් මොහ සහිත නම් ඊට අනුකූල වන්නා වූ ගති ලක්ෂණේ අරගත්තාම අන්න විඥානේ ඊට අනුකූල වෙනවා සංඛාර පත්‍ය රාගන සංඛාර රාග සංඛාර පත්‍ය රාග විඥාන දැන් මොකද මේක ගත්තේ ඕං හාදුර කරු වැඩි පරිත්‍යාග උපාදී කන පිට ගන්න කියයි සමහර උද්දේශය අරගෙන බෑ නිද්දේශය පටි නිද්දේශයට වහින්න ඕනේ පරිත්‍යාග උපාදී තෝරන්න ඒ කියන්නේ විස්තරයට වහින්න ඕන. ඔය තියෙන මාතෘකාව දුන්නේ. මාතෘකාවේ යථාර්ථය කියන්න බෑ. ඒක තියෙන උද්ඝටිතඤ්ඤ කියන මහා ඥානවන්තයින්ට විතරයි ඒක තේරුම් ගන්න පුළුවන්. විපංචිතඤ්ඤ ඤෙය කියන දෙපොතක් ඉන්නවා. ඒ අයට නම් විග්‍රහ කරලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අර කියන නිද්දේශයට වහින්න ඕනේ තවත් දිහාට ගිහලා පටි නිද්දේශය කියලා උදාහරණ උපමා දීලා විග්‍රහ කරන්න ඕනේ. අන්න ඒක උරයි පටිච්චසමුප්පාදේ තේරෙන්නේ. ඒ මට්ටමේ ඥානෙයි. ඉතින් අද ඉන්නේ ඤෙය කියන පුද්ගලයෝ බොහෝ කොට ඒ අයට හුඟක් විග්‍රහ කරලා උදාහරණ උපමා දෙනවා තමයි මේකේ තේරෙන්නේ පොතේ විදිහට මාතෘකාව විතරයි තියෙන්නේ. ඒ මාතෘකාව අරගෙන විග්‍රහ කරන්න අවබෝධය ඇති කෙනෙකුට විතර නැති කෙනෙකුට බෑ. ඒක තමයි ඒක කියනකොට තෝරා ගන්න ලැබුණ වෙලක් අය කෑ ගහන්නේ පරිත්‍යාගපාදීට අර්ථ දෙනවා විකෘති කරනවා කියලා. තේරුම් ගන්න බැරි නිසා. ඉන් දැනගන්න සංඛාර පත්‍ය විඥානං කියන මූල මාතෘකා සිද්ධාන්තය. එන සංඛාර රාගණ ඒකෙන් හටගන්නේ විඥානේ රාගිකයි. ඔබ දේශනා කරලා තියෙනවා දැනි දැනි තෝරා ගන්න බැරි කමයි තියෙන්නේ. විග්‍රහ වෙන තැනක් තියෙනවා මොනවාද? රාග සංඛාරණ. එතකොට සංඛාර යම්සේද විඥානෙ එසේයි. සංඛාරය පුණ්‍ය වේද විඥාන පුණ්‍ය වේ. සංඛාර අපුණ්‍ය වේද විඥාන අපුණ්‍ය වේ. සංඛාර ආනිඤ්ඤාභි වේද විඥාන ආනිඤ්ඤාභි වේ. ඔන්න සංඛාර පත්‍ය විඥාන කියන එකේ නිද්දේශ පොඩ්ඩක් විස්තර කරලා දැන් පටිනිද්දේශීදී ඕක වෙනහට උපමා දෙන්න ඕන. ඒතකොට තමයි පටිනිද්දේශ වශයෙන් වැටහෙන්නේ. අන්න ඒතකොට තමයි නිය පුද්ගලෙන පරිත්‍යාගපාදර්මයේ වැටහෙන්නේ. අන්න ඒක වෙනහට තමයි මේක වින්කලෙ දැන්. මොකද්ද? සංඛාර පත්‍ය විඥාන සිද්ධාන්තය. දැන් සංඛාර මොන જાතියේවද? රාග සංඛාරණ විඥානයේ රාග සංඛාරයි රාග විඥාන සංඛාර පත්‍ය විඥානං කියන එක සිද්ධ වෙන්නේ රාග සංඛාර පත්‍ය රාග විඥානං අන්නේ කොටසක් ඉන්න ඕන ඇතින්ද දැන් ඒතොර තියෙන විඥාන වල ප්‍රවේදී ද්වේෂ සංඛාර පත්‍යෙන් ද්වේෂ විඥානේ මෝහ සංඛාර පත්‍යෙන් මෝහ විඥානේ එන ක්‍රමයේ ඕකයි ওই ක්‍රමයේ දකින්න ඕන එද නාම රූප කොහොමද රාග විඥාන පත්‍ය රාග නාම රූප පොතේ නැහැ නිද්දේශයේ වටින නිද්දේශයේ ඥානවන්තව සෝරාගෙන දාලා ගන්න ඕනේ. ද්වේෂ විඥාන පත්‍ය ද්වේෂ නාම රූපං. අන්න විඥාණ අනුකූල නාම රූප හැදිරා වැහ ගන්න හැටි. විඥාණී නාම රූපිය වැහ ගනි. ඔන ප්‍රවෘත්ති ප්‍රත්‍යසමුපාදී හැටි. විඥාන පත්‍ය නාම රූපං කියන එක ප්‍රවෘත්ති පරිත්‍යසමුපාදී කියලා කියන්නේ. මේ මොහොත හිද්දේන පරිත්‍යසමුපාදීදී. ඒකේ නාම රූපිය ඒ විඥාණී වැහ ගන්නවා. විඥාණේ ඇතුළත් වෙනවා. අර පරිසන්දිය ගෙන දෙන එකට ගත්තාම සංඛාර පත්‍ය පරිසන්දි විඥාන. ඒක දෙනවා විඥානේ පරිසන්දි වශයෙන්.
විඥාන පත්‍ය නාම රූපං කියලා විඥානේ නාම රූප බැහැ ගන්න වෙනකොට නාම රූපේ මව් ගැවි හැදෙනවා. එහෙම අසලේ එකයි. ඒක වෙන අංශයක්. මේ ක්ෂණික පරිච්ඡම්පාදි තමයි විඥානේ නාම රූපේ බැහැ ගැනීම කියන්නේ. අන්න ඒක තමයි මොකද වෙන්නේ? රාග විඥානයක් නම් පහළ වුණේ. දැන් අපිට අධ්‍යක්ෂීම් තියෙනන්නේ මොනවද? රාග හිඳක බැහැ ගන්නේ මොනවද? කෙනෙක්ගේ මානසිකත්වයේ රාගික වුණා නම් එක අරමුණක් දැකලා රාගයේ වැහැගෙන රාග මානසිකත්වයේ මතුවලා නම් එතන පටන්ගෙන උඩ පිට බලන්නේ මොනව හොයන්නද? ඔහුට එන අදහස් මොනවද? රාග අදහස්නේ ගොඩ ගැහෙන්නේ. රාගයට අනුකූල දේවල්නේ බලන්න හිතෙන්නේ. රාග හඬනේ අහන්නේ. රාගයට අනුකූල ගන්ධෙන්නේ හොයදිලා යන්නේ. රාග ආස්වාදී රස විඳින්නේ බලන්නේ. ඒකට අවස්ථිතිය තියෙන්නේ ගත හිත ක්‍රියාත්මක කරවලා හිටන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් වැහැගත්ත දේට අනුව මොනවද වෙලා තියෙන්නේ? ඇතකන දිවනාසී ශාරීරිය වන ආයතන වෙලා තියෙනවා රාගීට. දැන් විඥානපත්‍ය රාග විඥානපත්‍යෙන් රාග නාම රූපත් ඒකෙන් රාග සල ආයතනත් හැදිලා. දැන් ස්පර්ශය මොකද්ද? රාග ස්පර්ශ නැතු වෙන මොකද්ද? දැන් වින්දනය මොකද්ද? පසවත්‍ය වේදනා. රාග ස්පර්ශයෙන් රාග වින්දනයක් ලැබෙනවා. රාග වේදනාව. වේදනාපත්‍ය තණ්හා. දැන් මොකද්ද තණ්හා? රාග තණ්හා තමයි කාම තණ්හා කියන්නේ. අන් තණ්හාව කාම තණ්හා. ඒකින් රාග උපාදානයි තමයි කාම උපාදාන කියන්නේ. තණ්හාපත්‍ය උපාදානං එහෙනම් කාම තණ්හාපත්‍ය කාම උපාදාන. රාග තණ්හාපත්‍ය රාග උපාදාන කිවි තෝකමයි. මොන රාගේද? කාම රාග මුල් කරගෙන මේ ගියේ. දැන් උපාදානපත්‍ය බව මෙරිලා නෙමෙයි මෙලොම්. දැන් ඔහු මෙලොම කවුරු වුණාද? කාමකේ බවටපත් වෙලා. බවපත්‍ය ජාති දැන් කවුද? ඒක කාමෙහි ජීවත් වෙන ජාති එක. ඌට අම්මා පේන්නේ නැහැ, තාත්තා පේන්නේ නැහැ, කවුරු ඉන්නවද පේන්නේ නැහැ, ගුරුවරයා ඉන්නවද පේන්නේ නැහැ. කරේ ඇද්දාගෙන ඉමේ බාලේ ඔය කකා යනවා සෙනග ඉදිරිය අපූර්වන. මොකද මනචරය? කාමචාරී පුද්ගලයා. දැන් ජාතිය පහලිලා. මේ සල්ලාලය. ඉතින් පහත්වන්නා වූ දේ ආලය කරන එක. සලා හැරිය යුතු කාමීට ආලය කරන එක. සලාහන් ඉදිරිය ආලය කරන එක සල්ලාලය. ජාතියක් පහල වුණා. සල්ලාල ජාති. සල්ලාලයා කියනවා මොකද කියන්නේ කියලා දන්න. සල්ල ආල සල්ලාල. සල්ල කිවි සලන්න ඕනිය. හැබැයි සලන්නේවා සලනවා නෙමෙයි ඒක රාලේ කරනවා. කාමී සලා හැරිය යුත්තා. තියාගන්න වටනා එකක් නෙමෙයි. ඒකට ආලය කරන්න ගියාම සල්ලාලයා කියන ජාතිය. අනේ ජාති හැදෙන හැටි මෙලෝ. දැන් වැඩි වෙලාවක් යන්නේ නැහැ ඔය අවස්ථාවේදී කවුරු හරි වැදගත් කෙනෙක්, ඔහුත් ගරු කරන කෙනෙක්. ඔහු ඉදිරියේදී මෙහෙම කරන්න නැතුව ලැජ්ජාවෙන් ඇවරි ඇවරි වැද්ද කරලා හිටනවා. අන්න මම මට උගන්වන ගුරුතුමා බැරිලා හරි ගුරුතුමා කරේ හිත බලේ වැඩි වුණා නම් සල්ලාලකම අර පුදු වගේ තිබිච්ච සල්ලාලකම නැන ගෝලයාගේ සල්ලාලකම මැඩපවත්තන්න ගුරුවරයාගේ බලේ වැඩි නම් එහෙම දකිනකොටම ඩග්ගාලා අතත් අහගෙන ගත්තා. පැන්න ඵලයන් ඵලයන් හරි ඵලයන් අපි මහත්තේ ඵලයන් ඵලයන් පන්න කතා කරන්න යව මහත්තේ ඔළුව පාත්ගෙන අපූර්වට ගිහ හොඳ සුද්ධලා වාගේ යන්න. පොඩි වෙනසෙන් මොහොතකින් මොකද වුනේ? නිකම්ම බොරුවට ගියා නෙමෙයි, වංචාවකුත් නෙමෙයි. ඒ ගුරුවරයා දැකලා ශිෂ්ටාචාරයේ වටිනාකම මොහොතකින් හිතලා ආපගමකදීනේ අදි වේගයෙන් ක්‍රියාත්මක කරලා පරිවර්තන පරිත්‍යාගපා චක්‍රය කියලා මොහොතකින් ගුණවතා. සල්ලාලක මොහොතකින් ඉවරයි. මෙන්න ක්ෂණික ක්ෂණික ජාති. ඉතින් මෙහෙම ගියාට පස්සේ අර ගුරුවරයා දැකලා අවවාදයක් කරනවා. මොකද්ද ඔය නීච විදිහට කතා කරන් දරුවෝ? උඹට ඕවත කියා දීලා තියෙන්නේ? මොන තරම් නීචද? කල්පනා කරලා බලපන්. අම්මා තාත්තා දැන් ඉන්නවා කියමු වැළුවද? සමාජයේ ගැලපෙනවද? උඹලට අපි උගන්වන්නේ ඕවා හදන්නේද? මෙවරේ යන්නේ අඬ ගහන්නේ කියලා හොඳ අවවාද ටිකක් දීලා එහෙම අයිනේ ජාත වල හොඳ ඩොක්කා. කිදෙන ඉඳලා කරන්නත් පුළුවන්. දඬුවම් කරන්නත් පුළුවන්. මොකද කරන්නේ? වැරදි වෙන විදිහට උඹ කරනවද? ඔක වැරද්ද තීරිනවද? අවවාද අනුශාසනා කරනකොට සිහ මං වාගේ ලැජ්ජ නැති එක. ඇත්තටම මම මොකද මේ කරපු අපරාධ නීචක සලාහන්නේ ඒ මොහොතේ මත්තරේ කියනවා මොකද දැන් සල්ලාලයා වෙනවා ඉතින් ඉහාර සල්ලාල වාවෙන් ඒ මොහොතේ ඉවරයි සල්ලාල ජාතිය ඉක්ම ගියා මෙන්න ක්ෂණික ජාති දැන් ගුණවතෙක් වෙනවා ගුණවතෙක් වුණේ කොහොමද සත්පුරුෂ ආංශේවනේ ලැබුණා සද්ධර්මේ නැත්නම් ලෝක ධර්මේ හරි හොඳපැත්ත ගුරුවරයන් ශ්‍රවණය කරන්න හම්බ වුණා ඊට අනුකූල පිළිවෙතට ඔහු කල්පනා කළා ඔහු ඒකෙ විහිදියා ඔය ටිකම නෙමෙයි දා අර ලෝතුරා කත්තේපත් වෙන සත්පුරුෂ සංසේවනේ සද්ධර්මා ශ්‍රවණී යෝනිසෝ මානසිකාරියේ ධර්මාධර්ම ප්‍රතිපදියේ ලෞකික පැත්ත ආවා. ඒ ටිකෙන් ආපහු මත ඔහු කොතෙන්ද හෙදියේ
ලෞකික ගුණවතාකින් ජාතිය උපන්න. දැන් ඔහුට දැන් සීල් නුවර තියෙනවා. දැන් මොකද කරන්නේ? අනේ මං වාගේ වැරදි ඇත්ත වශයෙන්ම වැරදි වැඩක් කළේ. නොගැලපෙන දෙයක් කළේ. මීට පස්සේ නම් මං ඔහොම දේවල් කරන්නේ නැහැ කියලා ආයත සංවැරේ ගිහිල්ලා ගුණවතෙක් වෙන්න පුළුවන්. මේ එක මොහොතක් මොහොතක් ගන්න ඇති වෙන වෙනස්කම්. මේ මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. පැරිලා හරි ඔය වාගේ අවස්ථාවලපත් වුණාට පස්සේ දැන් ඉතින් ඵලයන් ගිහිලා එනම් අන්න අර ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. අන්න බුදුරන් වහන්සේගේ ධර්මයේ හොඳට දන්න විසුණු වහන්සේ නැවගෙන ගිහින් බලන ටිකක් අහපන් ඵලයන්. ලස්සන දෙයිදල පැත්තල ඇදින බලහනකොට චතුරාර්ය සත්‍ය ගැන විග්‍රහින් ධර්මයේ තිරක්ෂණ යන විග්‍රහින් ධර්මයන්කොට අනී මේ ලෝකේ අසාරයි. දැන්නේ මට මේක තේරෙයි. මොන කර මොන ජරාව පස්සේ තමයි මේ සැරිසරන්නේ. මොනවද මේ හොදා හරයයි තියෙන කියලා ගත්. මට මෙච්චර කල් අහුවෙච්ච නැති ධර්මයක් දැන් අවබෝධයක් ආවා. කිසි හරයක් නැති ලෝකෙක මේ ආස්වාද පස්සේ සැරිසරනවා මුලාවටපත් වෙලා. මෙහෙම මෙහෙම වැටහිලා නම් ආවත් මොකද ගෙන්නේ? ආර්ය පුද්ගලයෙක් කියලා ආර්ය ජාතියේ ඉපදිලා ඉවරයි. මේ මහවිලාවක් යන එකක් නෙමෙයි. හැබැයි මෙහෙම ක්‍රමවේද තියෙනවා. පුද්ගලයා හොඳින් කෙනා නරක වෙන අවස්ථාවක් තියෙනකම මට්ටමද? ආර්ය වුණොත් නම් කවදාවත් යාබහු නරකට යන්නේ නැහැ. මේ ওই ක්‍රම. ඉතින් මේක තමයි මේ ක්ෂණික ජාතිය තුළ හඩගන්න. ඉතින් භව තණ්හා විභව තණ්හා මේ ඔක්කොම දකින්න නැහැ මේ ක්‍රමෙ. ඉතින් මේ පරිත්‍ය සමපාදයෙන් ගොඩනැගෙන්නේ මොකද්ද? අවිද්‍යා පත්‍යා සංඛාරා විලා පටන් ගත්තේ තණ්හා උපාදාන භව ওই ටිකාවේ ওই ටිකෙන් තමයි. ඉතින් ඕක දකින්න ඕනේ ওই ක්‍රමෙ. මේ විභව තණ්හාවට ඉන්නමු. දැන් කාම තණ්හාව භව තණ්හාව ආපු හැටි. මේ විභව තණ්හාවට එනවා කියන්නේ මොකද? අර අසත්පුරුෂ ආශ්‍රය නිසා මොන බුරුදුවන් ඕවා අපාය දෙව්ලොව පිස්සු කතා ඕවා කළ හරියන්නේ නැහැ. පංචකාමයේ විදිහට ඒක තමයි හරියට නියම වැඩි. ඔය එක එකයි බොරු බඩවලා ගන්න වැඩ. ඕවට මේ යන්න එපා. ඉතින් අර අසත්පුරුෂ ධර්මය අහනකොට පංචකාමයේ ඇරිච්ච ස්වභාවය ඇති එකක්. ඇත්තට ඒවා එහෙම නෙමෙයි නම් කොච්චර හොඳද? ඕන දහබළු වෙලයක් කරන්න කමක් නැහැ. එහෙම අපායක් නැහැ නම් කොහේ කවුරු දුක් විඳින්නද? හොඳ ආස්වාදයෙන් ඉඳගෙන හිටියක ඕන අසත්පුරුෂ කමක් කරලා. අනි හිතේ වැඩිලා එනවා පංචකාමයේ වේගින් ඇදිලා එනවා. අර මිත්‍යා දෘෂ්ටියේ බලවත්කම. ඒතර විභව සංහාව වෙනවා. ඒ ආපහමතේ පරිත්‍යාග පාදයේ ක්‍රමිට අවිද්‍යාව බලවත් වෙලා නැගිනවා. නැගිලා හිටන් බේරා ගන්න බැරි අසත්පුරුෂ තත්ත්වයට ඇතුල් වෙන්න පුළුවන්. අසත්පුරුෂ ජාතිය වල මෙලොව උපදිනවා. ඉතින් ඒ ජාතිය නම් හිදී ඒ ජාතිය නම් ප්‍රගුණ කළේ ඔහුට කවදා හරි උපාදාන කිරුවේ ඕක නම් උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියලා පුනර්භවය හට ගන්න මරණසන්න මොහොතක ඕක ඇදිලා එනවා. ඕක ඇදිලා නම් එහෙම ඒකාන්තයෙන් ඒක ජාතියේ උප්පත්ති වශයෙන් යනවා අනුකූල ජාතිය. ඉතින් මෙලෝදී මිනිහා ළඟ තියෙන ගතියට අනුව ගතිරුවක් හැදෙනවා. ඒ අනුකූල වන්නා වූ දේට තමයි අපි ඔය එක එක තිරිසන් සත්වන්නේ නන් දාලා තියෙන්නේ. ඒ ගතියේ ස්වභාවයෙන් නමක් දාන. ඒ ස්වභාවයෙන් ගිහිලා ජාතිය උපන්නාට පස්සේ ඒ නමේ ජාතිය ඒ සතාට හිමි වෙනවා. ඉතින් ඒ සතාට කතා කරන නමේ ඒ සතා උපදින්න හේතු වෙච්ච ජාති ස්වභාවයේ අදහසේ නමේ තියෙනවා. ඒ නම කවුරුවත් දැම්මට කොහොම දැම්මත් පරිත්‍ය සම්පන්නව ගොඩනැගිච්චා. ඒක තමයි අර නිර්ිති පරිසම්බිදා ඥානෙදී ඒ ඒ සත්වන්ගේ නාමයේ තුල ඒ ගති ලක්ෂණේ තියෙන නිසායි කියන්නේ. ඒ ගති ලක්ෂණයෙන් ඒ සතා හැදිනවා කියලා. අනේ ඇති වෙන ක්‍රමී. මේ මෙයා වැහිලා තියෙන්නේ මම ඥානගෝචර දහම. ඒ නිසා තමයි අපි විවිධාකාර තිරිසනුන්ගේ සත්තුන්ගේ මේ තිරිසනාගේ නම හැදෙන්නේ මෙන්න මේ බඳු වන්නා වූ ස්වභාවයෙන් මුල් කරගෙන කියලා විග්‍රහයක් දෙන්නේ. මේ මෙයා පොත්වල නැති නිසා සමහරලාට විවේචනය කරනවා, දොස් කියනවා, අමුතු ජාති හදලා බණ හදලා කියලා මිනිස්සු රවට්ටනවා කියලා. ඉතින් හේතු ඵල දැනගන්න බැරි නම් මොනවා කරන්නද? ඒකයි කාරණේ. ඒකයි කාරණේ.